අපි කලින් දවසේ සාකච්ඡා කරේ පුරුෂයෙන් තුළ ඇතිවන දෙතක ලිංගික ලක්ෂණ සම්බන්ධයෙන් අ බලමු අද දවසේ ස්ත්‍රීන් තුළ ඇතිවන දිතක ලිංගික ලක්ෂණ මොනවද කියන එක දෙ අපි සාකච්ඡා කරා ප්‍රාථමික ලිංගික අවදයේ දී දරුවකුගේ ප්‍රාථමික ලිංිකවදීදී ගැහැනු පිරිමි කියලා වෙන් කරගන්න පුළුවන් වෙන එකම සාධකය තමයි ො ලින්ි ද්‍රියන් ිින්ග න්ද්‍රියන් වලින් මයි අපට ලුවන් වෙන්නේ ගෑනු දරුවෙක්ද පිරිමි දරුව එක්ද කියෙක පෙන් කරලා අන්ඳනගන්න. හැබයි දතක ලිංික ලක්ෂණ පහලවීමත් එක්ක. මේකොල් අන්ගේ වෙනස්කම් වඩක් ඇති. එතකට පුරුෂයන්ගේ ඇතිවන ලිංගි ක්ෂ දතක ලංගික ලක්ෂණවලට සාපේක්ෂව ස්්‍රීන්ගේ ඇතිවන දතක ලිංගික ලක්ෂණ වෙනස් නද. එකද මේක ඇතිවන්න ප්‍රධාන වශයෙන්ම වයස්කාණ්ඩයක් තියනවා. නමුත් මම කිව්වා වයස්කාණ්ඩය කියන එක විවිධ හේතුවන් මත වෙනස් වෙන්න පුළුවන්. නැද ඒගොල්ලන්ගේ ගලබාගන්න පෝෂණය මත පරිසරයේ තිය පරිසරසාධක මත ඒ වගේ දේවල් ඉඟට ජානවසා මෙගේ දේවල් මත මේ කාලවකවන වෙනස්ස වනවා. එතන එකම වයිස ගත්තොත්. මුලින්ම දිතයක ලිංගික ලක්ෂණ පහලවෙන්න බලන්නේ ස්්‍රී පාර්ශවයේ තයි මුලින්ම දිතක ලිංගික ලක්ෂණ පහවීම සිදධ වවෙෙන්. එත එයාගේ අවුරුදු දහය දා හතර පයස්සීමාව තුළ මේ කියන ලක්ෂණ ඇතිවීම පටන් ගන්නවා. හැබැයි පිරිමිදරුවෙක්ගේ. මෙ ඇතිව පටන්ගන්න මේ දිතිකලංගික ලක්ෂණ ඇවන පටන්ගන්නේ සාමාන්‍යයෙන් අවුරුදු පහළව දාස දහතුන ප ධාතර පහලව දාසය වගේ පයස් කාන්්ඩෝලදි තමයි මෙ ඇතියන්න පටන්ගන්න හඳ එතකොට ස්ී ගැන් දරයකුගේ මෙ දිිතිීක ලින්ංක ලක්ෂණ තිවෙන හේතුවවා හෝමෝන වර්ග දෙ එකක් එකක් තමයි පරෝජෙස්ටර් රෝ ජ හෝෝ අනික ඒ්‍රජන් හෝමෝ ප්‍රෝජෙස්ටරෝෝන් සහ ඊ්‍රජන් කියන හෝමෝන තමයි මේ දිතික ලිංගික ලක්ෂණ ඇතිවීම සඳහා ගැහැන දරුවක්ගේ බලපාන ප්‍රධාන හෝමෝන ආකාර වෙන්නේ. හොයි එතකොට දැ ඇතිවන ලක්ෂණ නාද කියලාගත් ොත් අපි දන්නවා මූලික වශයෙන්ම දේහය පෘෂ්ටිමත් එන්න පටන්ගන්න සාමාන්‍යෙන් ඔය කාලෙට ටිකක් කෑම කණ ප්‍රමාණය පොඩ්ඩ පොඩට වැඩිවෙන්න ගන්න වනේ සාමාණ්‍යයෙන් අ කන්න බැරිුව ැන පොඩි කාල සාමා පන්න පන්න කවන්න එබැයි කෑම කවන්නත් එබැයි නැ කන්න කැමතින්නේෑන නමුත් නේකාල වෙනකොට ටිකක් වැඩිපුර කන්නත් පටන්ගන්න නැ. කොරමුත් කන්න පටන් ගන්නවා. ඉතින් මේ නේවිදිට කන ප්‍රමාණය වැඩිුවෙන ඒකට හේතුවක් තියෙනවා අදරු. හේතුව තමයි ඒ කාලෙදී අපිට වැඩිපුර පෝෂණයක් අවශ්‍යයි මම කිව්වා කාලෙදී අප පරිවෘතය ක්‍රියා සීග්‍රතාවය ගොඩාක් වැඩුවෙන්. ඒ වැඩිවීමත් එක තමයි අපිට පෝෂණය ගොඩක් ඕන. තිේනිසා තමයි අපි දවසට තුන්වලකටත් වඩා නද. අ පස්ස ගවන කනවත් අවස්ථාත්වය නවානේ එහෙම වෙන්නේ ඒ සභාවික දෙයක්ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙමයි. එතකටතැන් දේහේ ප්‍රෂ්ටිමත් වනවා ඉළඟට මේද තැම්පත්වීම වැඩි වෙනවා. ත මේද තැම්පත්වීම වැඩවීමත් එක්ක අ දේහය පිරිපුන් සභාවයක් ගන්න සම පැහැපත් වෙනවා මෙගේ දේවල් ගොඩක් සිද්ද ව ඒරඟට කිහිලි ඉකිලි ආශ්‍රිතව සහර ලිින්ගේන්ද්‍රියන් අවට රෝම වර්ධනය වෙන්න පටන්ගන්. හැබයිැ අපි කිව්වා පිරිමිදරුවය ගෙන මෙවා රෝම දේහේ පපුුව ඒ ප්‍රදේශ දක්වාම පැතිරියයාමක් සිද්ධ වෙනවා නමුත් ගැහැන දරුවයකුගේ මෙ පැතිර යාමක් සිද්ධ වෙනනෑ ඒ ස්ථානවලට ඉතරක් සීමාවීම සිද්ද වෙන්. ඊනකට ැ පිරිමිදරුවයකුගේ ස්ථන ග්‍රන්ති වදනීමක් වුණේ නෑනේ. නමුත් ගැහැනුදරුවෙකුගේ ස්තන ග්‍රන්ති වර්ධනය වෙන්න පටන්ගන්න. ලක්ෂණයක් විදිහට වෙන. වෙනස්න ලක්ෂණ විදිහයටටත් මේ කතා කරන්න. ඉලඟට දැම් පිමිදරුව ගෙන රැවල එන්න පටන්ගන්නවා නද. ැ මුහුණෙත් මේ රෝම ්‍යාපේ සිද් වන නමුත් ගැනුදරගේ මුහුණේ රෝම ව්‍යාපතියක් සිද්ධ වන්නේ නෑටහන්ඩේ එම වෙනසක් සිද්ධ වන්නන්නේ නැහැ නැද. නක්හම දවන ැිට ැින්න බෑ නමුත් පිදරවගේටහට වෙනස්වීම සිද්ධ වෙනවා. ඊරඟට ස්ථාන ග්‍රන්ති වර්ධනයවීම අදශ්චාය මේද දැන් පත්වීම සහ දේහහි පිරිපුණ සභහවයක් ගැනීම. ඊළඟට අස්තිසා පේෂි වර්ධනය වෙලා ශක්ති මත්වයන.ේෂි වර්ධනයීමහ ශක්තිමත්වීම සිද්ධ වෙනවා. ඊළඟට උකළු ප්‍රදේශය ම කිව්වා පළල්ල ීමක් සිද්ධ වෙනවා අනාගත කලලයක්. දරාගැනීම සඳහා උකළු ප්‍රදේශය පලල්ලී වක් සිද්ධ වන්න. ඉළඟට ඩිම්භ පෝෂවලින් ඩිම්බ මෝචනය හෙවත් ඔසත් චක්‍රය ආරම්භ වෙන්න පටන්ගන්නවා මෙන්න මේ අවධියත් එක්ක. හඳයි ඔන්න තමයි ගැහැනු දරයක්ගේ සිදුවන දෙතක ලිංගික ලක්‍ෂණ කියලි කියන්. අපි එටිකන් දියලෙමු අනුමාතෘකාවක් ලියන්න ස්්‍රීගේ ඇතිවන දිතීක ලිංගික ලක්ෂ ස්ත්‍රීන්ගේ ඇතිවන දිතීක ලිංගික ලක්ෂ දිත ලිංගිකක්ෂ හරි පලවෙන එක තමයි අපි එකක් කැඩිකක් ලියග නමු ක්‍රමක්්‍රමෙන් වෙනස් එෙනැහැටි ක්‍රයන්න කිහිලි සහ ඉකිලි ආශිතෝ මෙන්ම කිහිලි සහ ඉකිලි ආශිතෝ මෙන්ම ප්‍රජනක අවයාව වටා ප්‍රජනක අවයාව වටා වර්ධනය ව ප්‍රජනක අවයාව වටා රෝම වර්ධනය වීම හැබැ මේ ව්‍යාපතියක් සිදවෙෙන නෑ දහේ පුරාම ව්‍යාපතියක් සිදවෙෙන නෑ අපි එකල් ලේවූ ඊළඟ ලක්ෂණවිදිීට රෝ රෝ දේ අනිකුත් ප්‍රදේශවලට ව්‍යාපතියක් සිද නොවේ රෝම දේහේ අනිකුත් ප්‍රදේශවලට ව්‍යාපතියක් සිද නොවේ ඊළඟට ඊළඟ සාධකය තමයි උකුලු ප්‍රදේශය පලල්වීම. උකුල ප්‍රදේශය පලල්වීම ස්ශ්‍රීකගේ ශ්‍රෝණි මේ කලාව කියලා අස්තතියක්ත් තියෙන අප පත්තිය නො ගැන පුරුෂයගෙත් තියෙනවා. ශ්‍රෝණි මේ කලාව කියන අස්තිය ගොඩක් බේසමක් වගේ ලෝකුයි නැද බේසමක් වගේ. ශාලත්තයක්තිය දැන්ව සමහර මරණ පරීක්ෂණ වලදී සහනට අපි ඔ කාලයක් ගතවෙලා ගිහිල්ල අස්ති විතරක් තියනකලළ තන්නකෝ මරණ පරීක්ෂණ ද අස්ේ විතරයි තියෙන් ය ස්ත්‍රය අද පුරෂේපි කෙල තරගැනීම සදා ගන්න එක ලක්ෂණයක් තමයි ඔය ශ්‍රෝණි මේ කලාවේ විශාලත්තය ඉ ශ්‍රෝණි මේ කලාව කොටසේ අස්තේ බේසමක් වගේ ලොකයි නං කැන ස්ත්‍රයක් ඇයි දමන පස්ස අටුි විතරක් ඉතුරුනාම ිගේදිය ෑ ති ත්‍රීද පුුෂද කියර ොයා ගන්න ැද එනිසා අපට ඔන්න වගේ ලක්ෂණ තමයි තියෙන්නේ හොයා ගන්න තොට ්‍රෝණි මේ කලාව පළල් නං ස්ත්‍රියන් තට ශ්‍රෝණනිි මේ කලාව කොඩයි නං ඒ පුරුෂයක් එවිදිට ඒ වගේ මුත් ෝරගන්න පුළුවන් ස්්‍රීධ පුරුෂද කියන එක. හරි ඉලකට අදස් චර්මයේ මේද තැන්පත්වී අදහ චර්මය අදස් චර්මයේ මේද තැන්පත්වී දේහේ පිරිපුන් සභාවයක් ගනි. මෙද තැම්පත්වී දේහය පිරිපුන් සභාවයක් ගනිී. අදස්චර්මයද තැම්පත්වී දේහේ පිරිපුන් සභාවයක් ගනිී. ඊලඟට ස්ථනග්‍රන්ති ශිරපාට තියන ග්‍රන්ති ආකාරයක් ගැ පවිගෙනගත්තා ස්ථන ග්‍රන්ති වර්ධනය වීම සිදුවී ප්‍රාථමක ලිංගිකාවදයේද ස්තනග්‍රන්ති ශ්‍රීංග වර්ධනය වෙන්නෙත්න පුරුෂයක වර්ධනය වෙන්නවෙන්නේ. නමුත් ස්ථනග්‍රන්ති පර්ධනය වීම සිද්ධ වෙනවා දෙතීක ලිංිකවදයදී ස්ත්‍රීන්ගගේ හැ. පුරුෂීන් මහත වැඩිුවන කොටත් ටිකක් ඉති හෙම පෙනුමක් එනවා නමුත් ඒ ස්ථනග්‍රන්ති වර්ධනය වීම කියන කෙන ඒ එක මහත වැඩිවෙලා තමයි වෙනස් එෙන්නේ එම නැත්තන් මේ ස්ථනග්‍රන්තිවල වර්ධනය කිරි නිපදවීම ඒවා සඳහාන මේ ඒ හෙම වෙනස්වීම සිද්ධවෙයි. ඉරඟට අස්තිසාහ පේෂීවර්ධනය වේගවත් වී අස්තිසාහ පේෂී වර්ධනය වේගවත් වී දේහය පෘෂ්ටිමත්වීම සිදුවී දේහය පෘෂ්ටිමත්වීම සිදුවේඉළඟට දේහේ ප්‍රමාණයෙන් විශාලවෙයි කෙටිකාලයක් තුළ ප්‍රමාණයෙන් කොඩක් විශාලදීම සිද්දරයෙන සාමාන්‍ය වර්ධණනයක් මුල්ලවදීදී තිබුණ කෙ මෙතට කෙටිකාලයයක්ත්වන ලොකු වෙනස්සවීමක් සිද්ධ වෙන අපට දකින්න පුළුවන්. සාමාන්‍ය ඔය නමේ වසර දහය වසරගේ ප්‍රමාණය පට නමේ දහය ඒ ඒවාගේ වයසර තමයි මේක සීග්‍රන් සිද්ධ වෙන වයස්ටි. ඊළඟට ඩිම්භ පෝෂවලින් ඩිම්භ පෝෂවලින් ඩිම්බ ෝචනයවීම හෙවත් ඔොසප් චක්‍රයේ ආරම්භ වී. ඩිම්භකෝෂවලින් ඩිම්බ මෝචනයවීම හෙවත්. ඔසප් චක්‍රය ආරම්භ වීපසබ් චක්‍රේ.මෙන්න්ස්ටුවල් සයිකල් කෙලපිකිනවා ඔසබ් චක්‍රේට. සබ් චක්‍රය ආරම්භවේ ඔන්න ඒ ක්‍රියාවලින් තමයි ස්්‍රී කෙනෙකුගේ ඇතිවන ජතක ලිංගික ලක්ෂණ වෙන් අපි මන අපි පුරුෂ ප්‍රජනක පද්ධතිය කොටස් සම්බන්ධයෙන් ඉගෙන ගන්න හදන්නේ අපි බලමු කොහෙද පුරුෂ ප්‍රජනක පදධ තිය තියෙන්නේ මොනාදේක තියෙන කොටස් පොහොම දෙක වැඩ ටි සිද්ධ වෙන්නේ කියන කරුණු සම්බන්ධය හර තැම අගලන්ට මේ ශා කරලා තියෙන්නේ පුරුෂ ප්‍රජනක පද්ධතිය පිටන ස්ථානය සහයේ එක්තරා කොටසක චේ දෙයක් තමයි ඉරූපනය කරලා තියෙන්නේ පොගල්ලන්ට මෙතන පේවදැන් හොහෙ දෙතකොට පුරුෂ ප්‍රජනක පද්ධතිය පිටීමක් වෙලා තියෙන්. හොයිද පීටන් පුරුෂ ප්‍රජනක පද්ධතියේ වැඩි කොටසක් තියෙන්නේ දේහෙෙන් බාහිරෝ. අ දහත එලිය තමයි වැඩි කොටසක්හේ ලද දැ ස්ත්‍රීපජනක පද් තියනම් ඩි කොටසක් යෙන්නේ දේහහි අභ්‍යන්තරී ද ඇතුළටවෙන. එකකට හේතවකුත් තියනු. එකක් තමයි දැ මෙන්න දැන් මුලිම පිහිටීම කතාකරොත් පිහිටීම තියන්නේ කොටස අප කියන්නේ උදර කුහරයනෙ මේ කහරය මෙ මේ හරි තියෙන පොසටි කියවා උදරකෝහරය කියලා එතර මේ උදරකුහරයට පහලින් පීඩලා තියෙන්නේ උදරකුවරයට පාලීින් දේහේ පරිබාහිරව තමයි පුරුෂ ප්‍රජන පදධතිය පිහිටීම තිය ඔන්න තියෙන තැන හෝත් කවරුහරි ඉගැන භාගටමක් ගැන කඩක් කියන්න එනවා තියන තැන ඇහෝොත් අපිට කියන්න පුළුවන් දැම් පිහිටීම කොමද කියලා හරි. මෙතන අතන මකිට කියන්න තුව හරියටම කියන්න ඕන දැන් කොයි හරිද තියෙන්න්නේ කියැ කොමද කියන්නේ එක හොරටම කියන්නේ උදරකෝරේ පහලින් දේහට පිටතින් තමයි පුරුෂ ප්‍රජනක පද්ධතිය පිහිට ලතිය හරිද අන ඉවිදිරි තමයි පැහදිලි කිරම් කරන්න එ ම මේ ගත්ත එක විව එකක්නේ පැත්තකට ගත්තකොටසක් තමයි මේ තිය කට මේ පැත්තෙන් ගුදමාර්ගේ කොටස් සිටික තමයි මෙහේ තියෙන්නේ. ඊළඟට මෙන්න මේ කොඩස්ටික තමයි පුරුෂ ප්‍රජනක පද්ධතියට අයත්තන කොඩස් ටික. එතට මෙතන ඔගලන්ට පේනවා මෙන්න මේ කොටස. වෘෂණ පීටල තියෙනවා මේ ටෙස්ටිස් කියලා කියන්නේ ෘෂණටෙස්ටිස් ඉනඟට ඒ වටේට තියෙනවා ගෘෂණ කෝෂ ෘෂණ කෝෂ තුළ තමයි මේ ෘෂණ පිහිටීම සිද්ධ වෙඩි. ඊළඟට අපිට බාහිරීම් පේන තියන අනික්කොට සමයි වන්න මේ ශිෂ්නය කියන කොටස. එක පේශීමය විය්හයක් මෙන්න මේ කොටස පීට ලදය. එතකොට අක්ය බලහෝ මේ කොහමද වෙනස්වීම් සිද්ධ වෙඩ කෙනෙක මට මෙත දී අවශ්‍ය නයෝ කලන්ට පිහිටීම ගැන ස්තර කිරීමක් කරන්න. හ එම අපි ලියමෝ අනුමාත්‍රකාව पुरुष प्रजनक पद्धति है क्या पुरुष प्रजनक पद्धति मेल रिप्रोडक्टिव सिस्टम පුුෂ ප්‍රජනක පද්ධතිය සම්බන්ධය තමයි මේ කතා කර. හරි පීට ලිවූ කියන තරලොක් නක් දාල පිහිටීම පුරුෂ ප්‍රජනදතිය පිහිටීම සම්න්ධය න මේ තා කරන්නේ පොයිද තියන්න කියන එකී දැරගන්න පැයි යන්න පුරුෂයන්ගේ උද්දර කුහරයට පහලින් උදරකෝරයට පහලින්දේහෙෙන් බාහිරව දේහෙන් බාහිරව පුරුෂ ප්‍රජනක පද්ධතිය පිහිටා ඇත. පුරුෂෂ ප්‍රජනක පද්ධතිය පිහිටා ඇත කර බහිරෝ පිහිටිීමට හේතුව තමයි දැම රෘෂණකෝෂ කියන වගේ නිෂ්පාදනය වෙනවා ශුක්්‍රාණු කියන සයිඩ එකන්නේ පීතරු ජන්මානු සයිල තමයි නිෂපානය වෙන් පිත්‍රු ජන්මානු සයිල නිෂ්පානය වෙන කොට ඒට ය වෂ්නත් ත්තිමමුුණ ැ දන්න අප පේද ෂ්නත්තේ ේය සංශක තිස්හතක් වෙදර වෙනවා. හිස්සයිදසම නමයක් ඒ වගේ තිස්හතක් විෙදර වෙනවා. එතකොට දැන් මේ උෂ්ණත්වය වැඩි ඒ උෂණත්තයේදී සමහර සුප්‍රාණුවල ගුණාත්මක් බව කියන්නේ සජීවී බව පවන්න ඇති වෙන්න පුළුවන් ඒකන්නේ අක්්‍රී වෙන්න පුුව සමහර විටේ වගේ විකෘති ඇති වෙන්න පුළුවන්. මෙ මේ වගේ දේවල් නිසා ඒට හානි ඇති වෙන්න පුළුව. අන්නේ හානිි ඇතිවීමම් වලක්වා ගැනීම සහ තමයි මෙ මේ එලියෙන්ක් තියලතිේ ඒන්නන්නේ උෂ්නත්තය අඩු කරගන්න තමයි ම පිට තින්තියල දී. තවන ඒ වගේ සාමාන්‍යෙන් දේ උෂ්නත්තයට වඩා අඩු ෂ්නත්වයකදී මේ ක්‍රියාවලි සිද්ධවෙලා අර සිදුවෙන්න පුළුවන් හානනි අවම කරගැනීම තමයි. එතන අරමුණ වෙන් එකක්. අනිත්්‍යක තමයි දැන් ශිෂ්ණය කොට තමයි ශ්‍රීපජන පදධතිය තුලට ඇතුුවන කොටස තොට ඒ කොටස බාහිරෝ පිරිල්ලතින ප්‍රජන ක්‍රියාවලේද. හ ඊළඟට මේ මෙහෙම ගත්ව දැ මේ තියෙන්නේ බාහිරීම් පේන හැට් අපට ඉදිරිපසින් බැලුව පැතිෙන් බල ලස්සලා ැලුවේ මේ ඉදිරි පස කෝනයකින් බැලුවම් පස්ස අපිට පුරුච පපදන පද්තිී කොටස්ටික නිීක්ෂණය කරන්න පුළුවන්ගෙන කාරතමයි ඔයදී. තැන් අපිට මේ කොටස රෝප සරහණ අදන්නඕන. රූපසරහන ඇඳලා කොටස්ටික නම් කරගම හරි මාත එක්කම් පටන් ගන්න මේ රූප සටහන්න අඳින්. ද හැබැයි හැඩේ වෙනස් කරන්න බෑ මන්දැන් ොතන ඔගල න්ටශයා කරලත් තියනෝ රූපයක් බෝඩ් එකෙත් දැන් අඳනෝ බෝඩ එකත් පේරනේ බෝඩම එදවට මේ රූප දෙකම පාවිච්චි කරලා අඳන්න මේ වගේ හැඩ වෙනස් කරන්න එපා. ද විවිධ හැඩ එටට ඇඹරිච්ච නැවිච්ච හෙමේවා ඳන්නපා ඔය තියෙන විදිහට රූපය අන්ඳමූ හැමෝම පටන්ගන්න. වාන පිටු භාගයක විතර ප්‍රමාණයක සීියර්පොතේ අඳන්න මේ කොටස පේශීවේ කොටසක් තියෙන්නේ පේශීවය කොටසක් තමයි මෙතන අන්තර්ගතවෙන් බොඩ පේවානේ හරි ඊළඟට මෙතනින් මේ මෞත්‍ර ලිංගික ප්‍රනාාලය කොට ස්කීපයකට බැදිලයානවා මේ වගේ මේ සම් පටලවලින් හැදිච්ච මළු දෙකක් තමයි දෙපැත්ත තියෙන්නේ ඒවගේ තමයි ෘෂණහහිට ලතිී මළුවලට අපි කියනවා ෘෂණ කෝෂ කියලා. ෘෂණ කෝෂ කියලා කියන්නේ බෝල හැනති නෙවයි මේවා අන්ඩාකාර හැටති කිය කිය අ්ඩාකාර කියවලද. නිතර හැඩැ ිප්සාකාර හැඩයක් තමයි ද බ බෝල දි ඉන්න බන අන්ඩාකාර හැඩයක් තමයිද එ කොටසක් විදියට වෙනම කොටසක් වි හර නවා තියෙන බටයක් තියෙනහෙම නාලයක් මේ තුළත් නාලාකාර ලියවගයක් තමයිදේ ඒ වගේ ව මේ පැත්තෙත් තරවා තොඩ මේ අයෙකුට ඒ වගේ මුරුෂණ දෙකක් පිහිට ලතිනවා ඇතු නාල ගොඩක්ොමෝම ඇැබරි ලතමයි ඇතුළ ගියදී හරද විෂණ දෙකක් පීට ලතිීනවා එක් අයෙකුට ැට මෙමතැටරග ඊළඟට ද මෙතන තියනවා මෙම මෙහෙම මේ ආශයිකාවක් ඒක යන පොඩි මල්ලක් වගේ කොටසක් කොහොම තියෙනවාපැත්ෙම හිදිි. පොටිමල්ලක් තියනවා එක මේ පටට සම්බන්ධ වෙලා තියෙනෙ අත්තර මංහන්දියක් තියෙනෝ මෙත ද එතනින් එයාට ගියාව මේ අපේ මුත්ත්‍රාශය තමයි උඩ තියෙන්නේ මුත්ත්‍රාශයට සබන්ධයට බටය තමයි මේක එපේ ඔස්සේ මුත්‍රා ගමන් කිරීම සිද්ධවෙ තර මේ මුත්‍රා ගමන් කිරීම සිද්ධ වෙන්නෙත් ඊළඟට සුප්‍රාණුතර්ලයේ ගමන් කිරීම සිද්ධ වෙන්නත් එකම මාර්ගය ඔස්සේ තමයි පුරුෂයී යිස්ත්‍රීට ෙැම ස්ට්‍රි් තනත් වාසියක් තියෙනවා සඳහා මාර්ග දෙකක් වෙනවෙනම තීරම් යනත් පොඩි අවාසියක් තියෙනවාන ුරුෂීන් හරි කොමත් අවාසිසාගතී දීර්මණය පුරුෂ පැත්ත තියනෙන මෙතන ග්‍රන්තියක් තියෙනවා වගේදිට ඊළඟට තවත් ග්‍රන්ති දෙකක් මෙ දෙපැත්ත තියෙනවා මේ ආසන්නේ මෙම මේක ශ්‍රාවයන් නිකුත් කරන ස්ථාන තමයි මේවා ඔන්නම ග්‍රන්ධ දෙකක් දැන් ගොඩත්දුරට අපි රූපසරහ අපි ඇදර වෙරයි ඊළන්නට මෙන්න මේ ම දැ ගෘෂණ එකක් සම්පූර්ණයෙන්ම කැවිිච්ච කොටසක් අඳන්නම් මේකේ ඇතුලේ මෙන්න මෙහෙම කොටස් කොටස්සල්ට බෙදි ලතියෙන්නේ කාමර කාමරු වගේ එහොම බෙදී ලතියෙන් වගේ දෙසීයක්ක් විදර තියෙන් අපිට පේන කොටසේ තියෙන්න්නේ ඔහොම ොඩි ප්‍රමාණයක් මෙ දෙසීයක්ක් විතරට බෙදි ලතියෙන් ඒ ඇතුළ තියෙනවා තව මෙහෙම නාල ඇැබර රිච්ච මේ විදියට නාල තියෙන ඒවටිකිනෝ ශුක්‍රදර නාන ඕන ඕක තමයි ශුප්‍රාණ සයිල නිෂ්පාදනය වීම සිද්ධවෙෙන්. ගැන ඌනන විභාජනය සිද්ධවෙන්නේ මෙන්න මේවා ඇතුළි දරු. ඕන විවාානය කීන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේවා තුල තමයි සිද්ධවෙේ අන එක විරක් කලන්න අනිතගෙත් තෝම තියරු ඉ කැවිච් නැති දී රඳන්න මේ ැබිච්චේ දිීර වෙන්න ර. ඒ කෝමික එකතු වෙලා තමයි මෙන්න මේ අතිවෂණය කියන පොටස එ පිට තින් තිිියර නාලාකරොටසක් ඒක නිර්මාණය කරන්නන්නේ ඔයිතික ඔක්කම එකතුවෙලා ඒ වි පැදිල්ල ඔන්න අපි කොඩස්ටිකනාම් රප සරණය ඇදල ර දැන් අපිට තියෙන්නේ ඊළඟට නම් කරගන්න පි නම් කරමු තම මේ එක ලීව එකක් තමයි ඔ ඇන් හේ.

තින මනහරිව හන්ඩෝ ලි ප්‍රශ්න ඕනද හන්නපුළුවන් සම්බන්ධ එම ගැටලුවක්න පිළිතුරු ලබාදීම සින්ද කරන ඕ මෙතන මෙද පටන්ගවූ පිටතින්තියන මල් නම්කරම ඉස්සල්ලව මේක තමයි අ සම්පටලේ මංකිවේ බෘුෂණ පෝෝෂය. ෘෂෝෂ යුගල ක්තිය ෘෂණ කෝෂ දෙකක්. ඊලඟට මෙන මේ කොටස ර පිට තින්ති යට පොලිපටසක් එක අප කෙනවා අපි ෘෂණයට කියන්නේ අපි රෘෂණය අදම මේ ති ප්‍රශ්ණහන් ව ැ ජවෙන්න පා ගලන්ට අසකන ප්‍රස දැන්ති මෙිත රඩක් පේෙ නෑනේ ැද න් Online කර හිද හනවාද ඇද කියල හො ගන්න බැන්න්න නම් කියන්නේ එනිසා මේ මනාහරිමක්නද ගෑනම ප්‍රශ්නයෝ කියලාහිම ප්‍ර්යක් නෑ මේම්බන්ධව ඉතින් දැනගන්න තබයි ඉගෙන ගණඩනී මෙෙනදවලු නත ඉගෙන ගැනීම සනානයපි එනිසා මේ කවුරුනක් තමක් නෑ මේ සම්බන්ධව තියෙන ගැටලු තමන්ට තියන ප්‍රශ්ල මනාද කියනක ඒවා ආන් හද ඒගැන මුකුත් හිතන්නපා හ මේවට අපි කියනමතවට මේ කොටස තමයි ෘෂණය ෘෂණය හරද ඉඟට මේ මඟර කිවක් කාමරකාමරවට බැවිිල තිනෝ කියලා අනෙ ඒ කොටස් වල්ට අපි කියනවා කණ්ඩිකාවක් කියලා කන්්ඩිකාක් ඉළඟට මේ ඇතුළද තියෙන්නේ ශුක්‍රදර නාල ඇතුළ දංගර ගැහුණු නාලවටි කෙනවා ශුක්‍රදර නාන.රද ඔන්න ඒ කොටස්ටික ඒ කොටස නම් කරා. ඊළඟට අපිට වැතගත් වෙනවා මෙන්න මේ බටක් තිනට මේ ඔක්කොගේම හදන අරන්ගෙන්න්න මෙින්න මේ ඔස්සෙන මේ බට ඔසිතන අරගෙන් මේ කටකිෙනවා ශුක්්‍ර නාලය කියන්න. සුක්‍රනාලයඔයි තියෙන්නේශුක්‍ර නාලය ඊඟට ඊලඟට මෙන මෙතනර වලා කුලක් වගේ තියන්නේෙ පොටසක් ආශෙක් මේ මල් ලක් තියෙනව කිවනේ මෙන මේකට අපි කියනවා. ශුක්‍ර ආශයකාව කියලා ශුක්‍රආශයිකාව හ ඉඟට මෙ මෙත නීනද ශුක්‍රශයකාාවී දම් ටයක් ති නොනෙ පොඩි මේ හරිට ොකට අපි කිනොව ශුක්‍ර ප්‍රනාාලයේ විසාර්ජක ප්‍රනාාලය කියලා මෙ මේකටට ගන්නබි විසාර්ජක ය විශ්සා ක්‍රනාානය අද මේ පැත්තෙන් සම්බන්ධවෙඩි කාටද මුද්‍රාශයට මුත්‍රාශයට මුත්‍රාශයේ කොටසට සම්බන්ධය ලතිය නි මෙතනින් පහලිම් පොඩ්ඩක් ලියන්න මෙතන මුත්්‍රාශයට තමයි සම්බන්ධ වෙනිි මේ ඔස්සේ ්‍රශයටලග මුත්‍රාශයනෙමයි මුත්‍රාශයට සම්බන්ධය කොට තමයි පැතැී එද මේකක් චුක්ක්‍රශයකාක් මේක විසාරජක ප්‍රනාාලයක් මේ පැත්තේ රක දයනම තියනවා ඒ කොටස් ටික තියෙනවා. ඊළඟට අපිට තව මේ ග්‍රන්තිකීපයක් තියෙනවා නම් කරගන්න එකක් තමයි මෙන්න මේ කොටස මේ තියනෙ වටකරලා තියෙනොටස මේ එක ටි කියනවා පුරස්ති ග්‍රන්තිය මේ පුරස් කිනට මෙනමත් කොස් දෙකක් තියෙනවාන මෙමට අපි කනවා කූපර් ග්‍රන්ති යුගල කෝපර් ග්‍රන්ති යුග ලක්තිය පුරස්ි ග්‍රන්තිය එකයි තියෙන්නේ කූපර් ග්‍රන් යුග ලක්තියෙන් හද ඉරකට මේ කොටස ශිෂ්නය. විය කොටස පේශීමේ කොටසක් ඊඟට මෙන මේ නාලය මෞත්‍ර ලිංගික ප්‍රනාලය කියපි කිනවා තම් මුත්්‍ර මාර්ගේ ත මෞත්‍ර ලිංගික ප්‍රනාලය කරද ඉළඟට මෙට මේ කොටස මේ අවසන් කොටස මේගේ එකට අපි කියනවා ශිෂ්ණ මුන්්ඩය ශිෂ්ණ මුන්්ඩය එක ටිකක් කර. මානකොසර වඩා මෙතරින් පොඩික්ටයක් ඇවල් පොිමහත්ත මක්කි මේ කොත වඩ මෙ හරි වෙනස්වීමක් තිය. ඉන්නට ඒ වටයට තියෙනවා ශිෂ්න මුොන්ඩේ වටා තියෙනවා පේරසම කොටස පෙර සමොටසැනෙ. මේ පැත්තර ගැලවෙලා ඒමට අන්න ගු ග විිත්තම කකස්සවෙලා තිය මෙදන. මේ ත සම්බන්ධය නෑ හැබේ මේ රහමට වල ආකාරය තියෙන තියෙනවා. එම කොටසක් තමයි පෙර සම කියලා කිය. හල් දැගුන්න අපි කොඩස්ටිෙන නම් කරලා ඉවරයි දෙඟම් බලුම් මෙයාගේ ක්‍රියාකාරීත්වය පොහොමද කිය.නද නම් කර ඉවරද මෝම පුොඩක්මට මසේජකත් දාන්න නම් කර ඉවරයිද ර සරා ඇදල නම් කර ඉවරද

සුප්‍රාණ සයිල තියෙන විශේෂක්ත්තය තමයි ඒවට චලනය වෙන්න පුල සංචරණය කරන්න පුුවක් ැ තැකින් තැනකට පිීනගැෙන අන්න පුළුවන්. එම පඩිගතයක් තියනවේ පිීනගෙන යන්න හැකියාවක් තිෙන්. ඒක අනික් සයිලවට සාපේක්ෂ විශේෂයි මේ ගොල්න්න එතකොට ඒ සයිල අරංඇවිල්ලා මෙන්න මේ අපිරූෂණය තුළ තාවකාලිකව ගබඩා කරගැෙනීමක් සිද්ධ කරනවා එකනන්නේ යට පෝෂණය සැපැනනි වමවට තාවකාිකව ගඩා කරගෙනීමක් සිද කරනවා වන්නව අප විෂණය ඇතුළ ඊනට මොකද වෙන්නේ. මෙ මේ ශුප්‍ර නාලය ඔස්සේ ඉහට ගමන් කරලා. මෙ ඔස්සේ ගමන් කරලා මෙන්න ආශකාව. ආශකාව තුල මකිවල ඇතන මල්ක් තියෙනවා කියලා මේ ආශකාව තුළ තාවකාලිකෝ ගබඩා කරගන්න උත්තේජයක් එනගං ගබඩා කරලා තුය. ඇතකොට මේ ගබඩා කරලා තියෙනකොට මෙයාන්ට් මේ සයිලවරට සොසනය කරන්න නද ඒවගේ සයිල්ලිය ක්‍රියාටික සිද්ධ කරගන්න එැයි එතවට සයිලිය ක්‍රාටික සිද්ධ කරගැනීම සඳහා ඕන වෙනම මොකක්ද පෝෂණ ඕ ඕන නද මේගේ දේවල් ඕඩියන. එතකට මේවා සපයගන්න ම් මොකක් හරි ක්‍රමවේදයක් තියන්නේෙ පැම් මේවා දේහි අනි කොටස් වලට සම්බන්ධ නෑන රුදිරනාලවලට සම්බන්ධ නෑනෙ එනිසා ඒගොල්ට දැන් පෝෂණය සපයන්න ඕන් ඒ නිසා මකොද කරන්නේ මේක ග්‍රන්තියක් අපි දන්නවා ග්‍රන්තිවලින් විවිධ ශාවයන් නිකුත් කරනවා. මේ ග්‍රන්තිය දැ මේ ශාවය නිකුත් කරනවා මෙන්න මේ මල්ල ඇතුළට. මොකක් දේ ශාවී අපි කියන්නේ. ශුක්‍රතරලය කියලා කියන. මේ ශුක්‍ර තරලය ශාවය කකිීම සිද්ධ කරන. ශුක්‍ර තරලය සාමානයෙන් සුදු පැහැයට හුරු ටික් ගන දෘශ්‍රාවී තරලයක් කිරි තම යතුයි ගනයක සුදු පැහ හරු ගන තරලයක් තිය. දැන් අට ආපු සයිලටික, මේ තරලේ ගිරිලා පීන පීන තමයින්. එ ඉන්න ගමන් අර තරලය තුළ සුප ප්‍රෝස් තියෙනවා ක සීණවර්ග තියෙනවා. ඉළඟට පෝෂක කණජලාවන තියෙනවා. ජලය විටමින් වර්ග. හොඳ පෝෂණයක් සහිත තරලයක් තමයි වේ තියෙන්. එතොට මේ තරලය තුළ අර ශුප්‍රාණන් සයිල ගිරිලා පෝෂණය ලබනු. ඒ කාලය තුළ පෝෂණය ලබාගන්න තන් ෙල්ලේවාන්නේ විනාසෙනවාන්නේේ ප්‍රදනය කරගන්න වෙන්නන්නේ පර්්‍යා පෝකරගන්න බැරිකිෙනවා. මේ නිසා අනරවිදියට ගිලීලා තමයි පවතින්නේ පෝෂණය ලබමි හද ඊළඟට දැගදර දබඩා වෙලා තියරු අපෙම අද කරපු ඊළඟට තැ පැත් එෙම තමයි ප පැත්තෙක් තේවි නිෂපානය කරන ඒවා දෙ පැත්තම නිෂ්පාදනය කරන සාමාන්‍යයෙන් සුප්‍රතර්ලය බැහර කරනකොට වරකට මිලිට හතක් ගේ ප්‍රමාණයක් හතාත් දායක් වවගේ ප්‍රමාණයක් බැර කිරීම සිද වෙනවා. එතකට මේ එක් මිලිලීට යක එකන්න මෙයාට තව පරම්පරාවක් බිහි කරන්න පුළුවන් කෙනෙක්නා එකන සරු ජනිතයෙක්න සරු අය ඉන්නවා වාන්ද අය ඉන්නවහම ඉන්නවානි පුරුෂය තින්නනවාදඒගලන්ට තමන්ගේ පරම්පරාවහි කරන්න බෑ එතකොට ඒකිතින් මේ යාගේ යාග තයන ප්‍රශ්නයක් නේ දේක කමයත් සමඟ ැදිි්ි එකක්වෙන්න ඇති සහරට හෙමදේවල් තියනවා. ඒ ඉති කරන්න දෙයක් නෑ වකෝ දෙයක් නිසාදක සභාවිකෝ සිද්ධ වෙච්ච එකක්. ඉතින් කමක් නෑ දැන් තොට ඒක සිද්ධ වෙන්නේ අර ප්‍රමාණි මද නිසා ශුප්‍රාණු ප්‍රමාණය මදි. ව එතකොට එක මිලිලීටර තියෙන් ඕන සරු ජනතයක් වන්න නම් තව ජනතය ගී කරන්න නම් සුප්‍රාණු සයිල මිලියන. මිලියන හැටත් එකසිල් විස්්සත් අතර ප්‍රමාණයක් තිබුණොත් තමයි එයාට තව ජීවයේ බිහි කරන්න පුුවන් ැන සරුජනිතයක් වෙන්. මිලියන හැටත් එකසි විස්සත් අතර ප්‍රමාණයක් තිබොත් මයි සර ජනතය බි කරන්න පුළුවන්වෙ. හද එහෙම නැතුව ඊට වඩුුව මලියන හැට වඩාඩුවුනොත් යා වද පුරුෂයක් කිදන තමයි සරකන්න වෙන් හරද. ඒ මිලිලීටර් එකන මිලිට හතක් විතර ගියොත් එක තියෙනවා මේ වගේ හත්ගුණයක් මිලිට පහක් අයයක් කත ියොත් ඒවගේ පස් ගුණ අයගුණේ විදි හ ගනකළලුව තවට මේ එක දැනගන්නේ කොහොති කියලාන්න බව දැනගන්න ඒ ප්‍රමාණය තිීනතක දැනගන්න ට්‍රෙස්් එකක්ීම එක ඔල ඇකර තියෙන නෑර ය තියෙන්නේෙ ලේ මුත්‍ර පරිීක්ෂා කරුණු ලැබේකිලම ගලා තිය කටවල්ගැන්නේ එමල් ටීලලා ඉන්න තැන් තියන්නේ තැනකට ගිහිල්ල ඔගෙන් ටිකක් හිල දුන්නම මොක්නැට දාලා ගිල දෙන්නන. මෙම දුන්නම මේඒගොල්ල පරීක්ෂා කලකිීනවා මේගේ ගැ එක කරන්නේ ස්ලයි්යක් හදනොඒ ගොල්ල අනිීක්ෂර දාලා බලන්න පුුවන් ස්ලයිඩ්යක් හදනො තරල ටිකක් දාලා ස්ලයිඩ් එකක් හදනවා හදලා ඒක වර්ගඵලය අනුව ගනන් කරනවා ඒගේ වර්ගපලයේ තිය සයිල ටික අනිික්ෂර දැම පේවා සයිල පේනවා චර දැම බලන්න පුළුවන් තොරදැන් ද පිලර ගත්ත ගමන් වගේන හට මේයට චරනය වෙනත් පේනවා ගවන් කරම පේනවාට හි විඩියෝ එක බලමු ගිියතුමම් පෙන්න්නන්න ඒ සයිල දවන් කිරීමකුත් දකින්න පුළුවන්ගමි හද තොට මේ ඒ වර්ග පලේ මෙච්චරක්තේන වන ලොකු ප්‍රමායක් ගනන් කරන්නේ ඒ වර්ග පලේ මෙච්චරක්තිේවන මිල්ලිටරෙක් කොච්චරද කෙලාදලා කියනවා මේ පුළුවන්ද බැරිද පරම්පරාව හදන්න කියා එම කරන්න පුළුවන් ගන්න කරන්න පුළුවන් හද ඊළඟට දැන්ගොන්න දැන් ප්‍රජනට ක්‍රියාවලිය සඳහා සකස්සිීරවන්කොම මේද පැත්ව ොහම සමානයි සකස්සීමේ දී මෙන්න මේ කොටස කියෑන්නේ ශිෂ්නය කොටස මේකතේශී මේ කොටසක් මේ අස්තිමනාවත් නෑ අස්ීම්තිමන තින් දිගට හොම කිරීමමතිෙන්බේ එමන අස්ති නැහැ. මේ කොටසක් හැබැයි මේක උත්තේජයක් එන්න පෙර උත්තේජයක් ලැබන්න පෙරැන ස්නාපදතිත්කම සම්බන්ධයි උත්තේජයක් ලබෙන්ඩ පෙර මේකේ රුදිරේ පිරීමක් නෑ එනිසා රජුභාවයට පත් වෙලා නැහැ. හැබැයි උත්තේජයක් එන කොඩවෙන්න මේ කොඩස්සල තියනවා රුදිරය පිරෙන ටැන්කි වගේ බිය්හයක් හම ටැන්කි වගේ තමයි තියෙ ඒවා රුදිරේ පිරන්න පුළුවවා තැකවගේ තියෙන්නේ හරද එතකොට අර උත්තේජයක් එනකොට මේටඇංකිවලට රුදිරය පුරුවනෝ පුරෝල පුරෝල මේ කොටස රීජු කොටසක් බවට පත්කර. කරන්නේය අයිදැහර ප්‍රජනක ප්‍රජනන ක්‍රියාවලයේදී අර හදපු සුප්‍රාණු ටික ඇතුර කරන්න ස්ත්‍ර ප්‍රජන ද . කොත් මේ එක ්‍රපජන පද තුගේ හිල්ල ංසේචනයක් වෙලා කලයයක් ඇති ඔය ගගේ දෙවල් ොඩක් වෙන්න දහට ්‍රිපජන පද කටි බලු ැ මේක නවිදියට ධනකම්වෙලා දැඩි වෙලා ්‍රජු වෙලා දතියන ැ රුදරය පිත්මන වඩේ වන්න. ඒ උත්තජයක් කාව හරද එතකට උත්තේජේ එනකොට තව වැඩ ගොඩක් වෙන. දැ මේ ඔස්සේ මුත්‍රා ගමන් කරලන්න තියෙන්නේ. ඒ බට යස්ස මුත්‍රා ගමන් කරනු. එතක මුත්ත්‍රා කියන සාමානෙන් ආම්ලියි. මුත්‍රාවල ආම්ලිත්වයත් එක්ක මේ ශුක්‍රණු සයිල මිශ්‍ර වුුණෝ හොකදවෙෙන් අර ශුක්‍රාණු සයිල විනාසයන්න පුළවා. අන්න ඒසා ඒක බලක්වන්න මේ සම්පූර්ණම උදාසීන කරන්න ඕන දැන් අම්ල උදාසීන කරන්නට මනන් දන්නේ අම්ලයක් උදාසීන කරන්න දන්නට බස්මයක් බස්මයක් දාන්න බස්ම සාමාන්‍යය මොනවගේද නි ලිහි සිගතිය පලිස්සන ගතියක් තිය නෙද? ලසිගතියක් තිය සබන්හමක ලීසිගතිගත්තිය වන බස්මන ඒ නිසා. එතවට මෙන්න මේ මාර්ගයට භාශ්මික තරලයක්ඒ සෙවන ගතියත් තියන බාස්මික තරලයක් ලීසිගතියක්ත් තියන සාාවක කන හැමයි හැමවිතරමන මේ උත්ේදයක් ලබෙන කපුොට. එතවට ඒ වාාවය කරන මෙ පුරස්තිිගන්තිය සහ කපර්ගන්තයවගලි. පුරස්්තිිගන්තිය සහ කෝපර්ගන්තියල උත්තේදයකදීතමයි ක්‍රියාත්මක වන්න හැ. වගේ ශ්‍රවය කරනවා වන්න මේ නාලේයට අර සෙවල ගතියක් තියෙන එකන්නේ බාස්මික තරලය ඒ බාස්මික තරලය සම්පර්ණයම ශ්‍රාවය කරල මේක උදාසීන කිරීමක් කරන. අ මුත්‍ර බිඳිති උදාසීන කිරීමක් කරන එක ශුප්‍ර සරලෙට හානිවීම වලක් පන්න තමයි වැඩේ කරන්න ඇද ඊටවාසේ අවසානයේ තමයි ඔන්නවැඩ මෙතන තියනවා ශුප්‍රාශිකාල මේ දෙකෙන් එකක් මුලින් එක හ එකක් තෙරපිලා අ උත්තේ ජත්තක මෙ තේරපේනවා. තෙරපිලා මෙන්න මෙතන විසර්ජයක ප්‍රනාාලය මොකද කනයි. වේගෙන් පැත්තර අ පිල්ලතින සුප්‍රාණු සහිත තරලය සුදුපාට තරලය මුදාහරීම සිද්දනු අර ලීසි ද්‍රව්්‍ය ඒවගේ ලිසල යනනකොමත් වේගෙන් පැත්තර එට මුදාහැරමි සිද්දකම්. හරිද ඒම තමයි මේකේ ක්‍රියාවලිය සිද්ධ වේ. ඔන්න ඒ කොටස් ටික තමයි කාර්යන්ටික පැදිලී නතකොට හරිි නම් කාර්යන්ටික කෙක් කොටස් සිදිර වෙනෙනම මියබූ එය අනුමාතකාවත් පුරුෂ ප්‍රජනක පද්ධතිය කොටස් සහ ඒවාඒ කාර්යන් පුරු ප්‍රජනක පද්ධතියේ කොටස් සහ ඒවාඒ කාර්යන් ප තමයි පලවිනියක ලියන්න විෂණ යුගල විෂණ යුගල විෘෂණ යුග ලක්තියනවා යුගලම ලියන්න ඒදරී ලියමුූ මකද හැඩය තේමකදද? අන්ඩාකාර හැඩයක් තින බිත්තර හැඩයක් බිතරල මේ කිලි බිතර ඇත්තරන් හි විශාලය මුණදරනය පරවි වනා බිතර ජාත පඩික් යැනව අ්ඩාකාර හැඩයක් හරද ලන අන්ඩාකාර හැඩයකින් සමන්විිත ආහරෝ වට බිත්තර හැඩ අන්ඩාකාර හැඩයකින් සමන්විත රෘෂණ යුගලක් රෘෂණ යුගලක් පිට අඇත මේවා මේවා රෘෂණකෝෂ නැමති රෘෂණකෝෂ නැමති සම්පටලයකින් ආවරණය වී පවති. විෂණකෝෂ නැමති සම්පටලයකින් ආවරණය වී පවති රද ඉනග යන තරලක්ම වෙනමරුර කිෙලියන්න ඉගැන් විෂණ අයටතේම වෙනමරුරු කිෙලිය න්න විෂණ එකක් තුළ විෂණ එකක් තුළ අනුකණ්ඩිකා එට අනුකන්ඩිකා කියල කියන කණඩිකා අනුකඩිකමතන කන්ඩිකාට අනුකණඩිකා කෙල්ලිවත් තමක් නෑ අනුකණ්ඩිකා අනුකණ්ඩිකා දෙසීයක් පමණ පිහිටා ඇත කණ්ඩිකා දෙසීයක් පමණ පීටා ඇත දෙසීයක් දෙසී පණහක් වගේ හිමතියනවා මේවා මේවා තුළ ශුක්‍රදර නාල ශුක්‍රදර නාල මෙ මේ දංඟර ගැමම් සංවලිත සංවලිත කියල කියැන්නේ එකයි සුක්‍රදර නා සංවලිත වී සංවලිත වී කියන්නේ දඟර ගැහිෙච්ච. ඇඹරීච්ච හෙමේවා සංවලිත වී සංවලිත වී පවතිනාතර නාල දාහක් පමණ පවති නාලත් දාහක් ඉෙර දයීම එක හරක් ඉෙර සිියයක් දෙසේ පණක් වගේ තියෙනවනේ අනු කණ්ඩිකා ඒ වගේ මෙශුප්‍රදර නාල දාහක් පමණ පවතිී.හරද එ මේ කාර්යලියමු කාර්යලියන්න සයිල ඌනන විභාජනයට ලක්ර සයිල ඌනන විභාජනයට ලක්කර ඒක ගුණ සුප්‍රාණු සයිල නිෂ්පාදනය කරයි. ඒක ගුණ සුප්‍රාණු සයිල නිෂ්පාදනය කරයි හරද ඒකම ශුප්‍රාන් සයි නි්පාදනය කිරීමිතයම යාගේ කාරයවේ හරි ඊළං කොටසට මූ ෙදරම හ පැත්ති තින කොටස කැනේ. මෘෂණය සමගම එහ පැත්තෙන් තිෙනවා අපි විෂණය ලියන් ඊලංකොටස අපිවිෂණය. යගල මෙ දෙපැත දනවාන අපි රෘෂණ යුගලය ඒ අර්දිලියන්න විෘෂණයක පවතින විෘෂණයක පවතින සුක්‍රදර නාල සියල්ල? රෘෂණයක පවතින සුප්‍රදර නාල සසියල්ලද මෙතන් ශුප්‍ර නාලිකා කියල නවද වරාග තුළියා ගන්න ශු නාලිකා. එක ඇනවේ සුක්‍රදර නාලවලට මයි කියන්නේ සුක්‍ර නාලිකා කියලේ ශුක්‍රදර නාලි නාලසිහල්ල. අපි රෘෂණය සාධයි. ශුක්‍රදර නාලිකා සියල්ල එකතුී අපි ෘුෂණය සාදායි එය එය අපිෘෂණය නැමති තනි සංවලිත්ත නාලයක් වේ. අපිවෂණය නැමති තනි සංවලිත නාලයක් වේ. මේක බටයක් එක ඇබරි ඇැබරි ලති සංවලිත යන්නේ ඇමරීච්ච. තනි සංවලිත නාලයක් වේ. තටර මේටික ඔක්කොම ශුප්‍රදර නාලිකාටික සියල්ලම එකතු වෙලා තමයි මේ කොටස නාලිකාව හදාන්න. ද එක තනි එකක්. මේගේ කාර්ය තමයි අර සුප්‍රාණු සයිල් නිෂ්පාධනය කරපයව තාව කාලිකෝ පොඩිකාලයක් මේගේ ප්‍රඳ වගෙන ඉන්න. තාව කාලිකෝ ගබඩා කරගෙන ඉන්න හොඳ රලයන්න අපිියෝෂණ යුගලයේ කාර්ය සුප්‍රාණු සයිල තාවකාලිකෝ දබඩා කර ගනී සුපාණු සයිල තාවකාලිකව ගබඩා කර ගනිී කාිකෝ ගබඩා කර තියෙනක මයි කාර්යවෙන් හ ඉරටලියන්න ශුක්‍ර නාලයුගල වෙන විදිර ශුක්‍ර නාල යුගලක්තිේෙනවා ඉට පැත්තේ සුක්‍රනාලයුගල සුප්‍ර නාලවලින් කරන්න මකක්ද අර අපියෂණයේ තාව කකාලිකෝ ගබඩා කල ති මටිද ශුප්‍රාණු ඒවා හෝද කරන්න මේ ඔස්සේ අරංගවිල්ලා මෙන්න මේ ශුප්‍රාශිකාවට අරගෙනයනු ලන්න. තියන ශුක්‍ර නාලයුලර්තති අපිවිෂණයේ සිට අපිවිෂණයේ සිට ශුක්‍ර ආශීකාවතෙක් ගමන් කරන ශුක්‍ර ආශයකාවත්තෙක් ගමන් කරන නාලයකි ශුක්‍ර ආශීකාවතෙක් ගමන් කරන நாளைக்கு யாராவது காரிலிய சுக்ரானு சைல சுப்ரானு சைல சுப்ராஷ் සුට්ටාන සයිල අපිියුෂණයේ සිට අපිරෂණයේ සිටශුක්‍ර ආශයකාව දක්වා රැගෙනයාම සිදු කරයි අර ඉරඟට ලියන්න ශුක්‍ර ආශයිකායු වල ග්‍රන්ති සුක්‍රාශයකා යුගල ඒදිරිල්ලියන්න ග්‍රන්ති යුගලකි ග්‍රන්ති යුගලයකි සුක්‍රශිකා අයුගල ැන ග්‍රන්ති යුගලකි කාරීලයන්න කාර්ය සුක්‍රාණු තාවකාලිකව ගබඩා කිරීමත් සුක්‍ර තරලය සුක්‍රතරය නිපදවීමත් මෙමගින් සිදුවේ සුක්‍ර තරලය නිපදවීමත් මෙමගින් සිදුවයි අද එතනව ලියන්න ශුක්‍ර තරලය ශුක්‍රතරලය සුක්‍රාණු පෝෂණය කිරීම සඳහා පවතින ශුක්‍රාණු පෝෂණය කිරීම සඳහ පවතින, පෝෂක අඩංගු පෝෂක අඩංගු ුදු පැ ගන තරලයකි සුදු පැහැති ගන තරලයකි ඉරසේ එයට දැමිලි න්න සුප්‍රආශිකාවේ පවතින විසර්ජක ප්‍රනාාල මගින් සුප්‍ර ආශයකාවේ පවතින. විසර්ජක ප්‍රනාාල මගින් උත්තේජයකදී උත්තේජයකදී ශුප්‍ර තර්ලය සුප්‍රතර්ලය ෞත්‍ර ලිංගික ප්‍රනාාලේ වෙත මෞත්‍ර ලිංගික ප්‍රනාානය වෙත වේගෙන් මුදාහැරීම සිදු කරායි මෞත්‍ර ලිංගික ප්‍රනාානය වෙත වේගයෙන් මුදාහරීම සිදු කරයි නර්ද ඊළඟට එන කූපර් ග්‍රන්ති සහ හ කූපර් ගන්ති යුගල සහ එදකන එකට ලියමු උරස්ත ග්‍රන්තිය කූපර් ග්‍රන්ති යුගල සහ උරස්තිි ග්‍රන්තිය අ ඒදෙන් ලියන්න උත්තේජයකදී අපට උත්තේජයනේ ද ලියන්න මේ මෙම ග්‍රන්ති මෙ ග්‍රන්ති මෞත්‍ර ලිංගික ප්‍රනාාලය වටා පිහිටා ඇත මෞත්‍ර ලිංගික ප්‍රනාාලයේ වටා පිහිට අඇත කාර්යලියන්නේගේ මේ ගති තුනක්තියෙන එව කාර්ලයන්න මෞත්‍රලිංගික ප්‍රනාාලයේ තුළ ඇති මෞත්‍රලිංගික ප්‍රනාලය තුළ ඇති ආම්ලික මුත්‍රා බිඳිති උදාසීන කිරීම සඳහා ආමලික මුත්ත්‍රාභිනති උදාසීන කිරීම සඳහා ා භාෂ්මික ශ්‍රේශ්මල තරලයක් භාෂ්මික ශ්‍රේශ්මන තරලයක් ශ්‍රාවය කිරීම සිදු කරයි භාෂ්මික ශ්‍රේශ්මල තරලයක් ශ්‍රාවය කිරීම සිදු කරයි මෙවා ලිහිසි ගතියකින් යුක්ත වේ ත ලිහිසි සභාවයකින් යුක්ත වේ මේවා ලෙහිසි සභාවයකින් යුක්ත වේ ර ඒකොටසේ කාර්යන් ටික ඊළඟට ශ ඊලංකොටස ශිෂ්නය පිෙනිස් කලපි කියනු ශිෂ්ණය ඒදිරිීලියන්න පේශීමය අව්‍යාවයකි පේශීමය අවයාවයකි උත්තේජයකදී උත්තේජයකදී මේ තුළ රුදිරයේ පිරීම මගින් මේ තුළ රුදිරය පිරීම මගින් දැඩි බවක් සහ රිජු බවක් ලැබේ රුදිරය පිරීම මගින් ඊට දැඩි බවක් සහ රිජු බවක් ලැබේ මේ තුළින් එකන මේ තුළින් මෞත්‍රලිංගික පිටතට විවුරෘත්තවීම සිදුවේ. මෞත්‍රලිංගික ප්‍රනාාලය පිටතට විවරෘත්තවීම සිදුවයි එහි කලවර එහි කවර ශිෂ්ණ මුන්්ඩය ලෙ සහඳන් වයි. එහි කෙලවර ශිෂ්ණ මුන්ඩය ලෙස හඳුන්වයි එය ආවරණය ක්‍රමින් පෙරසම පිහිටා ඇත එය ආවරණය ක්‍රමින් පෙරසම පහිටා ඇත ැ මුස්ලිම් ජාතිකව හම එකු ලංගර ආගමික මේකක් ඔස්සේ මේ කොටස කියැන පොඩි කාලෙම ඕ අපල ඉවත් කිරමක් කරනවා ඒ අර ඒද මුස්ලිම් ජාතිකයෝගේ මූලික කොටස්තේන මූලරම්බ සිද්දනේ මැත පිරිදිි ප්‍රදේශ කල ත්‍රේ ප්‍රදේශලර ජලයහෙම අඩු මේ රක්නේ තකොට අර පිරිත්සදු බව සඳහා තමයි ඒ වගේ දෙයක් කරන්න නති. එම එකක් තමයි ැන් සිද්ධවෙන්නේ නමුත් ලංකාවගේ ප්‍රදේකී ජලයවන තරන්ය ොහෝධගන්න ම ප්‍රශ්යක් නෑ ය නිසා ඉතින් එහම කරන්නම ලොක අවශසාාව න තිෙ ුලර ඒවගේ අරසාම්ප්‍රදායක ඉදිහට දැන්ක දිගින් දිගටම හෙම සිද්ධක එම ඉවත් කරා කියල දෙල් ලොක ප්‍රශ්නයක් වෙන්නෙන් නෑ තිබුණ කෙතින් ම එල්ලොකුත් නෑ ශරීරයට ඉති ඒවෙලා වෙ ලොක වේදනක්ති කැලක් අපපනෝගෙක මේ කැල්ලක් අප නෝගෙනෙන කපල්දාන කිය ලසියන්න්නෑ එකක ඇදලා කපලදානිකක් කරන්න. ඒ වෙලාවිතින් වදනාවත්තියෙනවා ඊට පසුවඉතිං එහෙම වෙනසක්නෑ ඉඩවා සිති වෙන්න ෝ කර මෙදන දැගිතකොට පේශීමේ කොටස්සනේ එලියට වෘත්තවෙලා තියන්නේ ඒ ීතින් ටික කාලායක් කැනව මේ එහෙ වදින කොට වෙනකොට ටිකක්කිති අපහසුතාවයක් තියනවා තමු ති පස කාලීනෝක සාන්‍යතත්වයට පරිවර්ත්තනය වෙන. මිකක්වෙන් සරරිරටිතිෙම හානිියයක් කියලකත් නෑ ලොකුහානියක් නෑ හරි අනි මේමකත්ති ොද මේ මේ ඇතුලෙකොට සේ ග්‍රන්ති විශේෂයක්තියෙන ග්‍රන්තිවල නිෂ්පාදනය වෙනවා ත ශ්‍රාවයක් නිෂ්පාදනය වෙන ඒවා මේක රැඳුනොත්තමඔ කොටසේ රැඳුනොත්තම ඒ දෙතිකා සාදන ැන. බැක්ටීරියා දිලීරයි වගේවලින් ආසාධනය වෙලා ආසාද ත්ව ඇති කරන්න පුළුවන් රෝගඇති කරන්න පුළුවන් එනිසා පිරිසුදු කිරීම නිරන්තරයෙන් සිදු කිරීම අනිවාර්යෙන් සිද්ධ කරන්න ඕන තිබුණත් නැතත් ඉින් කොමත් සිද්ධ කර වෙනවායි මේොට හ පිරිසුදු භාවය කොහොමත් තියාගන්න වෙනවා. හරි ඊළඟට මේ කාරෙලි වෙනෑනි කාරෙලිියන්න කාර්ය යන ප්‍රජනන ක්‍රියාවලයේ දී එකන තන සංසර්ගයේ දී කෙන ප්‍රජනන ක්‍රියාවලයේ දී ශුක්‍ර තරලය ප්‍රජන ක්‍රියාවලයේදී ශුක්‍ර තර්ලය සහශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පදධතිය තුළට ඇතුළු කිරීම ස්ත්‍රී ප්‍රජනක පදධතිය තුළට ඇතුළු කිරීම Emagin <im> <im> siduwe. හ එමගින් සිදුවෙන. එතර දැේ ස්ත්‍රපජන පද තුරට ඇතුරු කිරීමේදී විතරක්ේ ශක්‍රතත්ල ඉටවෙන්නේ නිකං සාමාන්‍ය උත්තේජයක දී වනත් එම පිටකිරීමම් සිද්ධන සමමාරයට නින්දේදීත් සමාරට දඩ වන එහම පිටවීමක් සිද්ධවෙන්න පුළුවක්. ශුප්‍රතරලේ පිටවීමක් සිද්ධ වන්න කියාවත. හෙම වුණනා කියල එහම සරිට අහිතකරතත්යක් එහෙමකුත් ඒවක දෙයක් නෑ හරි. බලී ලඟට මේ ශුක්‍රාණු සහ ඒව නිෂපාදනය වෙන්නෙ කොහොමද කියන එක මංකිවද මෙන්න මේ කොටස තමයි ශුක්‍රාණ නිෂපානයවීම සිද්ධ වෙන්නේ සුප්‍රාණු තරය ශුක්‍රතරය මිල්ලීටර් එකක මිලියන හැටත් එකසේ විශ්සත් අතර ප්‍රමාණයක් අවතින් නෝන සරජනි තයෙක් වන්න නම් අරද එකට ැම් මම කි් මේකේ අන්්ඩාකාර හැඩයක් ොහොම තියෙනවා ඉළඟට මේක ඇතුළේ මේ වගේ කණ්ඩිකනු කණ්ඩිකා දෙසය පණහක් එතර තියෙනවා ඒතුළ සුප්‍රදර නාල දාහක් එෙදර තියෙනවා. වගේ ශුප්‍රදර නාල සංවලිත නාල දාහක් වෙෙදර තියෙනවා. එතකොට මේ ශුක්‍රදර නාලයක් අපි මෙම හරස්කඩක් කරම් බැලුවොත් හරස්කඩක් කරගෙන විශාල කරලා බැලුවොත් අපිට දකින්න හම්බේනවා මෙන්න බේමකක් වගේ පාටයක් ටීන් ම විශාල කළ ගත්තය ඒ මෙන්න මේ හරි තියෙන්නේ සාමාන්‍ය දීගුණ සයිලඒවා සාමාන්‍යයෙන් තියෙන දීගුණ සයිල තමයිදී ද ඊට පස්සේ මේ දීගුණ සයිල අවස්ථා කීපේකදී ඉරට තවති නවා එක වේ මෙින් ලොකු සයිල ආකාරයෙකුත් වටකින් වි අන්තරා සයිල මෙ ලේඩික් සයිලක හැරද මෙවැට කියන්නේ අන්තරාල සයිල අන්තරාල සයිලමත ලඩික් සයිද හැරද මේන්තාට සයිලත ේඩික් සයිල්ල වැදගත්තනවා මේ චුකරාණු සයිල පෝෂණය කිරීම සඳහාඒවා වැදගත්තිී මක් සිද්ධම. අරද ැ මේ මට ඊළඟට තව සයිල වර්ගමම ඇදිලදවා තව සයිල වර්ගදයන දැන් මේවා එකවස්ථාවකදී මේවා දීගුණයිනේ දෙකයියෙන් මාතරු සයිලදයෙන් අරද මේවිදිර බෙදිලා ඊළඟට ඕන ාජනයට ලාක්ක. වාාදනය පසු අපි මෙතැද ුණන භාන සිදුණනා කියලා මෙන්න ඕනයේ සිද්ද වෙනවාදකොට. ඕනනයේ සිදුවනාන පසුව ඊළඟට හැදෙන සයිල ඒක ගුණ සයිල ඒවා ඒක ගොුණ සයිල්ල දිරිතව ඇ වටියම මේක තියෙනවා හන්න දැන් ඒක ගුණ සයිල ඒවා ජන්මානු සයිට හැම තම සුප්‍රාණ සයිල බට පත්තිරන්නේ ඕහෝ ටි තවසක් වර්ධනය වෙලා ඔන්න ශුප්‍රාණු සයිලයක් මේවාල්ගයක් කියන හම සයිලයක් බට පත්ත. එතර මේ ශුප්‍රාණ සයිල අර අන්තරාල සයිලේ හොම එල්ලිලා මේ අන්තරාල සැයිලයෙන් තමයි තැමයා මෙිතරින් හට වෙෙන් වෙල ඉන්නේ පෝෂණය ලබයි ය වලිගේ මේ බට අසරදාගෙන ඉන්නේ මෙවිර මේ කොනස්සල්ත මේවා අන්තාල සැලි කපයක් ම තැන්තැගති නොමගේ අන්තරාල සැලබ ඩක්තිී නොවේ ඒවගේ එල්ලිලා හොකද කරන්නේ අරශුප්‍රාණ සයිල පෝෂණය ලැබීමක් සින්දකර ඒ කාලය තුළ දිරිින් හට කැල වෙලා මේ පටයුතුගේ ඇවිල්ලා මෙතන්ට කිරීමක සිද්දක. ත මේවා අපි කියන්නේ ශුප්‍රාණ සයි ඒ සුප්‍රාණු සයි හද දියනකො වෙන අනුමාතෘකාවක් ලියන්න පුරුෂ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය කිය පුරුෂ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය ද එර්දිල යන්න පුරුෂයකු වැඩිවියට පත්වීමත් සමඟ පුරුෂයකු වැඩිවියට පත්වීමත් සමඟ සුක්‍රාණු ජනනය ආරම්භදී ශුප්‍රාණු ජනය ආරම්භදි ගෘෂණයක පවතින ගෂණයක පවතින අනුකණ්ඩිකාවක් තුළ ඇති ගෘෂණයක පවතින අනුකණ්ඩිකාවක් තුළ ඇති සුක්‍රදර නාල තුළ සුක්‍රදර නාඩිකා තුළ ොේ සු්‍රදර ර කම ශුක්‍රදර නාලිකා තුළ පවතිනශුක්‍රදර නාලිකා තුළ පවතින සිතු මාකි අපට දැනුවත් කිරීමක් කරනවා මද සුක්කදර නානිකාතුල පවදින සුප්‍රාණු මාත්‍රෝ සයිල චුප්‍රාණු මාත්‍රෝ සයිල ඌනන විභාජනයට ලක්වීමෙන් ඌනන විභාජනයට ලක්වීමෙන් සුප්‍රාණු සයිල නිෂ්පාදනය කරයි සුප්‍රන් සල නිෂ්පාදනය කරයි මේවා අන්තරාල සයිලවලින් පෝෂණය ලබයි අන්තරාල සයිලවලින් පෝෂණය ලබයි. හරි මේ රුපයන්ති එක්මනින් බොඩ ගෙතින් රුපියන්ඳමු මේකයි මේකයි මෙතින් හස් කඩක් කරගෙන බලන කනකත් එක දාලා රපයන්දි ව. ද ඉඟට ලියන්න රූ අඇඳලි වෙරලාබි ලියමු සු්‍රත සුප්‍රතර්ලය මිලලීටර් එකක සුප්‍රතරලය මිලිටර් එකක සුප්‍රාණ සයිල. මිලියන හැටත් එකසිය විශ්සත් අතර ප්‍රමාණයක් පවති. මිලියන හැටත් එකසිය විශ්සත් අතර ප්‍රමාණයක් පවතී අපිවිෂණය තුළ තැන්පත්වන ශුක්‍රාණු පිෘෂණ තුළ තැන්පත්වන සුකරාණු සුක්‍රනාලය ඔස්සේ ශුක්‍ර ආශිකාවෙතට පැමිණ තැම්පත්වී සු්‍ර ආශිකා වෙතට පැමිණ තැන්පත්වී ශුක්‍ර තරලය සමග මිශ්‍රවීම සිදුවේ.ශුප්‍ර තරලයේ සමග මිශ්්‍රවීම සිදුවී. වෙනපුරගකිලියන්න සුක්‍රාණු ජනනය උෂ්ණත්තයට සංවේදී ක්‍රියාවලයක් බැවින්. ා පුෂ්ණත්වයට සංවේදී ක්‍රියාවලයක් බැවින් සුක්‍රාණ ජනණය සිදුවන ෘෂණ ශුප්‍රාණජ සිදුවන ගෘෂණ අඩු උෂ්ණත්වයක පවත්වා ගැනීම සඳහා අඩු විෂ්ණත්වයක පවත්වා ගැනීම සඳහා දේහෙෙන් බාහිරව පිහිටා ඇත දේහෙෙන් බාහිරව පිහිටා ඇත තැමේ සාමාන ඉපදන කලින් පිරිිදරුව ඉපදන කලින් විෘෂණ තියෙන්නේ දෙහි අභ්‍යන්තරය. එතකට ඉපදන වෙලාව කිට්ටුවෙනකොට තමයි ැන ඉප දෙන්න කිට්ටුවෙන කොට තමයි අර ෘෂණ කෝෂවලට ෘෂණ ගමන් කිරීම පහත්වීම සිද්ධවෙන්. හරද එරන ශුප්‍රාන් සයිලයක් ම විශා කල ගත්තමේකේ හැට පේන තික් මේ අනවීක්ෂෙන් අන්වීක්ෂය ව වහයක් මේ විශා කරල ගඇත්තෙමොද. ඒ ඔන්නවොම පොටස් කේපයක් අපිට දකින්න පුළුවන් එදිට වෙනම තරලකුණක් දාලා අප රූපය අඳබූ ශුක්‍රාණු සයිලේක වව්හය කිය ඉලේ‍රෝන අන්වීක්ෂි ව්වය ශුක්්‍රාණු සයිලයක ඉෙක්ට්‍රෝන අන්වීක්ෂීය ව්හය සයිලක ඉලෙක්රෝන අන්වීක්ෂීය ක රූපය අන්ඳන්න මෙට මෙතන් තියනේ මයි් කොඩ්‍රියසයිේ මයිට කොන්ඩ්‍රියා ගොඩාක්තිය නොකද මෙයාට චලනය කරන්න ශක්තියෝඕනනේනිසා චලනය කිරීම සඳා ශක්තිය අවශ්‍යයි මයිට කොඩ්‍රිය ශාල සංකයාවක් කඩගුව නවා වෙන්න මේ කොටස පේෙන්ට එලෙක්ටරොන් විචෙන් අලකන් විච්චෙන් යන්තම් පෙනවා එහමලු හඳට පැහැදිලියෝ පෙනනීමක් සිද්ධවෙෙන නෑ. ඇදකට මේක කොටස් තුරක් තියනෝ ප්‍රධාන වශයෙන් හිස මධ්‍ය කොටස සවල්ගේ කිය. වෙන මේොටස හිස කොටස මේොටස මධ්‍ය කොටස. මේක සම්පූර්ණයෙන්ම වල්ගේ කොටස මේොටස වල්ගේ අඩද හි මධටස වල්ගේ විදිීට අපිටල්ොටසදේ මුත්‍රා බැහැරකිරීමේදී මුත්‍රා සමග සුප්්‍රණු පිට ීමක් සිද්ධ වෙෙනි නෑ ඇයි උත්්‍රා බැහැර කරන වෙලාව කියන්නේෙ අපි සාමානක ුත්දතේජයක් තියන වෙලාව දනවෙන මුත්‍ර බැකිරීම සිද කරන්නේ එතර මේ සුප්‍රාණු බැහැරවීම සිද් වෙන්නේ අ ත්තේජයක් පවතින ලාට විතරයි ශප්‍ර අතරය සුක්්්‍රතරර්ලයක්ත් එක් තමයි බැරීම සිද්ද. එහිනිසා මුත්‍රා සමඟ එම බැහැරීමක් සිද්ධ වෙන්නේ පල්ග කොටස ඉලට මෙතර මයිට කොන්ඩ්‍රයාාතියෙනවා කොන්ද්‍රයාා විශාල සංඛ්‍යාවක් මේ සයිලේ අනිකුත් ඉන්ද්‍රිකානුත් තිය රෝන ගෝල්ගිද ඒවගේ දවලුත් තියෙනවා මම මේ මයිට කොන්ඩ්‍රියයා විතරක් විශේෂරල ඇන්දෙ මයිටු පොන්ඩියාව වැඩි ප්‍රමාණයක් මේක තීර නිසා අනික්දවට සාපේචක්ච වැඩි පෙත දිර න්‍යාෂ්ටිය ඒක ගුණ සුප්‍රාන් න්‍යාෂ්ටියය මෙැන්තිෙන ලයිස ෝමයා මේ එකකරපිෙනවා අග්‍ර දේහය කියලා අග්‍ර දේහය ලයිසෝමයක්තිේයි එසයිම ඩංුවන එකක් ඕක වැදගත්වෙනවා සංසේච්චනයේදී ලිබසයිලයේ බිත්තිය සිදුරු කරන්න ගදගත්වෙනවා මේක තියෙන එන්සයිම ස්්‍රාවය හිස්ස පොඩස පේනද හර හිස පෙනවානේ හරි කෘපය අන්ඳල විරද සුපාණු ස ප්‍රධාන කොටස් තුනක් පවති. සුපාණ සයි ප්‍රධාන කොටස් තුනක් පවති. වනාදේ කොටස් තුන හිස්ස මන්දය කොටස සහ වාල්මය. ස මධ්‍යකොටස සහවල්ගයි එ මේ සයිලේ තියෙන විශේෂක්තය මොකක්ද මෙයාට චලනය වෙන්න පුළුවන්. චලනය වෙන්න කහමද මෙන්න මේ වල්ගේ එයා දෙපැත්තර චරණය කරමින් තයි ඉදිරියට බලයක් ඇති කරගයි හ වල්ගේයට මේට ගාපකම ඉදිරි තල්ු වෙලා යන්න පුළුවන් හැකි අවක්තිීම වෙනත්තල් ලොක්න දල්ල යන ශුකරන් සයිල කවතින විශේෂක්තය වන්නේ. ක්‍රන් සයිලේ පවතින විශේෂත්වය වන්නේ එය චලිත විය හැකි සයිලයකි චලිත වියහැකි සයිලයක් වීමයි ශුක්‍රාන් සයිලය විශේෂත්ය වන්නේ චලිත විය හැකි සයිලයක් වීමයි චලිත විය හැකි සයිලයක් වීමයි මේ සහා අවශ්‍ය ශක්තිය සපයා ගැනීමට මේ සඳහා අ්‍ය ශක්තිය සපයා ගැනීමට මධ්‍ය කොටසේ පවතින මධ්‍යේ කොටසේ වැඩිපුර පවතින මයිට කොන්ඩයා වැදගත්වී මට කොන්ඩියයා වැදගත්වී. ඒකට හිට හිස කොටස වැදගත් එන කොද හිස කොටස තිීනවමගන්ද ඒකගුණ න්‍යාශ්ටියය නද එකකු නි්‍යාශ්න තිනමගේ අඩංගවනදකට පීත්‍ර වර්ණදේ අඩංගෙන කොටස මයි ේටය අද වෙන පරලොක් නද්දල් යන්න හිස කොටස තුල හි කොටස තු පීතු වර්ණදේහි අඩංගුව. පීත්‍රූ වර්ණදය අඩංගු, ඒකගුණ න්‍යශ්ටය පහිටා ඇත පිතෘු වර්ණදේය අඩංගු, ඒක ගුණ න්‍යශ්ටිය පිහිටා ඇත ඊට ඉදිරිියඊට ඉදිරිියෙන් එන්සයිම එන්සයිම පිරුණු අග්‍රදේහයේ නැමති අග්‍රදේහයේ නැමති ලයිස සෝමයක් පවතිී මේ ගැගත ැති කොටසක් ම ලයිස සෝමය කිය සයිලේක තිය තවත් කොටසක් ලයිස සෝමය සෝමයක් පව ලයිස සෝමයක් පවති මේ සේචනයේදී සංසේචනයේදී සංසේචනයේදී ඩිබසයිල බිත්තිියය සිදුරු රීමට වැදගත්වේ. ලිම්බසයිල බිත්තිය සිදුුරු කිරීමට වැදගත්වේ. න ස්තර තමයි පට මේ ුප්‍රාණු සයිල සබන්දය ැනකගන්න වවෙන්නේ එමනග ගත්තව දැන් පුරෂ්‍රජන පද තියීම ගත්ත සමස්ත කාර්රයන් ොනාද කිය බලුම්. සමස්ක කාරයන් බොනාද. පුරුෂ ප්‍රජනක පදධ තීම එකක් තමයි ශුප්‍රාණු සයිල එකන ජන්මානු සයිල නිෂ්පාධනය කිරීම. ඉළඟට දෙමනි කාරය තමයි එම ශුප්‍රාණු සයිල සංසර්ගයේදකැ ප්‍රජන ප්‍රියාවලේදී පුරුෂ ප්‍රජනක පද්ධ තියතුළට ඇතුළු කිරීම.ොරි. ස්ත්‍රී ප්‍රජන පදධතිේතුළට දන පුරෂපජන පදතියන මේ කොනස්ටික ්‍රීපජනක පදතිය තුරට ඇතුනු කිරීම සිද්ධකිරීම. ඉළඟට තවඩක් කරනවා ෝ හෝ න රු තු පාදන කරන ෙස් ට ෝ හෝනය නිෂ්ානය කිරීම. ඔොවේ කියර කාරයන්තුනව සිද්ධ කරනවා පුරුෂ පජනක පද්ධතිය තුළි. හැරද හලයනකො තරල නක් දාලා පුරෂපජනක පද්ධතියේ කාර්යන්. උරුෂ ප්‍රජනක පද්ධතියේ කාර්ය ගැරතෙල යන්න පළවෙෙනයක සුක්‍රාණු සයිල නිෂ්පාදනය කිරීම. ශුක්‍රාණු සයිල නිෂ්පාදනය කිරීම දෙවැෙනයක ු ස්ත්‍රී ප්‍රජනක පදධතිය තුළට ඇතුළු කිරීම එම ශු්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළට ඇතුළු කිරීම ඉළකට ටෙස්ටොස්ටෙරෝන් හෝමෝණය නිපදවීම ටෙස්ටෝස් ටෙරෝන් හෝමෝණයේ නිපදවීම හෝමෝනය නිපදවී හත් ඔන්න ඔ කාර්යන් තමයි සිද්ධ කරන්න තෙස්ව රන ඕෝන නිපදීමකට වරග තුළියන පිසර ලිුණක වේ විෂණ තුළ තමයි නිෂ්පාදනය කරන්න ොේ විෂණ තුළ තියෙනවා . ි සයිල්ල සයිලස ත මනි ා සි වන්නේ හරිඔක්‍රටෂ්ටිකතම අද දවසයවි සාකච්චා කරන්නේ එමනම් අපි ඊළඟ දවසේ දී ස්ශ්‍රීපජනක පාද්ධතිය සහ ඒ සම්බන්ධ පොටස් වල කාර්යන් ඊළඟට ශ්‍රීපජනක පද්ධති ආශකව ඇතිවන සබ චක්‍රය ඒක හෝමෝන වෙනස්වීම් කාලයත්තක කොහොද වෙන්නේ ප්‍රස්ථාරික නිරූපණ සියල් ලපි ඊළඟ දවසය කතා කරනවා එමනක් අද දවසේ වැඩ කරුදි අවසන් කරමු හැමෝටම පයිබස.